ශ්‍රීලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය දිනන්නේ පාකිස්තාන කණ්ඩායම පරාද කරලා. හැබැයි පාකිස්තාන් ශ්‍රී ලංකා තරගවල ක්‍රීඩකයන් වගේම ප්‍රේක්ෂකයන්ගේ නරක හැසිරීම අපි දැක්කේ නැහැ. කණ්ඩායම් දෙකම ගොඩක් සුහදශීලීව සෙල්ලම් කරන විදිහ තමයි අපි දැක්කේ. ඒ ගැන අපූර්ව සාක්ෂියක් ලංකාදීප ක්‍රීඩා පිටුවේ පළ කරලා තිබුණා. ශානුක අරවින්ද ලියපු මේ ලිපියේ කියලා තිබුණේ සලීම් කියන පාකිස්තාන ප්‍රේක්ෂකයා ගැන. සලීම් ලංකාවේ ජයග්‍රහණය අපේක්ෂා කළ ප්‍රවාහන සමාගමක පාකිස්තාන ජාතික සුපරීක්ෂක කෙනෙක්. අෆ්ගාන් පාකිස්තාන තරගය ගැන සලීම් කියලා තිබුණේ මෙහෙම කතාවක්. සහෝදරයා හින්දි භාෂාවේ කියමනක් තියෙනවා ජිසිසේ කාතා හේ උසිපේ බොක්තා හේ කියලා. ඒ කියන්නේ කන්න දෙන කෙනාටමයි බුරන්නේ කියන එක. මේ සිද්ධියත් හරියට ඒ වගේ තමයි. මීට අවුරුදු ගානකට කලින් අෆ්ගනිස්තානයේ ක්‍රිකට් තිබුණේ නැහැ. අපි තමයි එහෙට ක්‍රිකට් ගෙනිච්චේ. එයාලට මේ තැනට එන්න අපි හුඟක් උදව් කළා. අපි පුහුණුකරුවෝ තමයි එයාලා පුහුණු කළේ. එහෙම වෙලත් එයාලා මේ විදිහට හැසිරෙන එක හරිම වැරදි නේද? සලීම් කෝලිගේ ශතකය ගැන කියලා තියෙන මෙහෙම කතාවක්. දැන් ඉතින් එයා 100ක් නෙමෙයි 200ක් ගැහුවත් වැඩක් තියෙනවද? ඉන්දියාව තරගාවලියෙන් එළියනේ. අනික එයාට 100ව ගහනවා නම් ගහන්න වෙන්නේ අෆ්ගනිස්තානෙට තමා. මොකද එයාලට අපිට ගහන්න කියලා යෑ. අර ඔයාලගේ අලුත් බෝල එදා දාපු බෝලට නම් කෝලිට කර කියා ගන්න දෙයක් නැති වුණා. ආසියානු කුසලාන අවසාන තරගයට කලින් සලීම් අවසාන තරගයේ ජය ගන්න ඕන කණ්ඩායම ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා අපේ රට කිසිම කණ්ඩායමක් ආවේ නැති වෙලාවේ එන්න කැමති වුණේ ශ්‍රී ලංකාව විතරයි. අපේ රටේ හුඟක් අය හිතන් උන්නේ ආයි අපිට අපේ රටේදී ක්‍රිකට් තරගයක් නරඹන්න ලැබෙන එකක් නැහැ කියලා. ඒත් ඔයාලා අපේ රටට ඇවිත් ඒක වෙනස් කළා. ඔයාලා එහෙම කළේ කලින් අපේ රටේදීම දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වෙලා තියෙද්දි. ඒක අපිට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ඇත්තටම අපි ඔයාලට ණයකති. අපි දන්නවා ඔයාලගේ රට මේ වෙලාවේ ප්‍රශ්න ගොඩකට මුහුණ පාලා ඉන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ පාර කුසලානේ ඔයාලා දිනනවා නම් හොඳයි කියලා. ඒකින් ඔයාලට ලොකු මුදලක් ලැබෙනවා විතරක් නෙමෙයි, ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න ඔයාලගේ රටේ මිනිස්සුන්ට පොඩි වෙලාවකට හරි ප්‍රශ්න අමතක කරලා hina වෙන්න හේතුවක් ලැබෙනවා. ඒ නිසා මම සුබ පතනවා මේ පාර කප් එක අරගෙන යන්න ලැබෙන්න කියලා. ওই විදිහට තමයි පාකිස්තාන ප්‍රේක්ෂකෙක් ශ්‍රී ලංකාව ගැන ශ්‍රී ලාංකිකෙක් එක්ක කියලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.